චීන රාශි චක්‍රය පදනම් වෙලා තියෙන්නේ තාරකා විද්‍යාව, ජ්‍යොතිෂය සහ මිත්‍යා ලෙස හැඳින්වෙන කතාවල එකතුවක් මගින්. එය ක්‍රිස්තු පූර්ව 206 දක්වා ඉතිහාසයක් ඇති හන් රාජවංශය දක්වා පැරණි සංස්කෘතියක්. දැව, ගින්න, පෘථුවිය, ලෝහ සහ ජලය යන මූලද්‍රව්‍ය සමග එය සම්බන්ධ වනවා. මේ ක්‍රමවේදයට අනුව චීනයේ සෑම වසරක්ම නියෝජනය කරන සතුන් 12 දෙනෙක් ඉන්නවා. ඒ අතරට මීයා, ගවයා, කොටියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, බැටළුවා, වඳුරා, කුකුලා, බල්ලා සහ ඌරා අයත්. 2024 චීනය සලකන්නේ මකරාගේ වසර විදිහට. මෙය පෙබරවාරි 10 වනදා ආරම්භ වෙලා 2025 ජනවාරි 28 වනදා අවසන් වනවා. මේ වසර විශේෂ වෙන්නේ චීන සංස්කෘතිය තුළ මකරාට විශිෂ්ටත්වයක් වගේම අසම සම බවක් හිමිවන නිසා. බලය, වංශවත් බව, ගරුත්වය, වාසනාව වගේම සාර්ථකත්වය මකරාගෙන් නියෝජනය වනවා. පුරාණයේ චීන ජාතිකයන්ගේ විශ්වාසය වුණේ ලෝකයේ පැවැත්මට අවශ්‍ය ගුණාංග මකරා සතු වෙනවා කියලයි. ඒ නිසාම ඔවුන් අභියෝගවලට බිය නොවන අතර අවදානම් ගැනීමටත් කැමැත්තක් දක්වනවා. චීන පුරාවෘත්තවලට අනුව නම් මකරුන්ට සුළඟ සහ වර්ෂාව පාලනය කරන්න වගේම අහස හරහා පියාඹන්නත් ලෝකයට සෞභාග්‍ය උදා කරන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම චීන ජනතාව අතර විශ්වාසයක් තියෙනවා ඔවුන් මකරුන්ගෙන් පැවතෙනවා කියලා. මේ සියලු කරුණු හින්දා චීනයේ විවාහකයන් මකරාගේ වසරේදී දරුවෙකු බිහි කරන්නත් සැලසුම් කරනවා. එහෙම වෙන්නේ ඔවුන් විශ්වාස කරනවා මකරාගේ වසරේ උපදින අය තුළ ජව සම්පන්න බව, ජීව ශක්තිය, දුෂ්කරතාවලට බිය නොවීම සහ සෑම විටම සැලසුම් සහගතව කටයුතු කරනවා කියලා. චාල්ස් ඩාවින්, රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් ඉපදලා තියෙන්නේ මකරුන්ට අයත් වර්ෂවල. චීන ජාතිකයන් වාසනාව ගෙන එන පාට විදිහට සලකන්නේ රතු පාට. ඒ වගේම මකර වසරේ වාසනාවන්ත අංක විදිහට 1, 6 සහ 7 සලකනවා. මේ අවුරුද්දේ මකරාගේ සලකන සහිත විවිධ උපකරණ ලබා ගන්නත් ජනතාව අතර විශාල උනන්දුවක් තියෙනවා. ඒ අතරින් රන් ආභරණ විශේෂයි. මකරුන්ගේ හැඩය සහිත රන් ආභරණ විශාල වශයෙන් අන්තර්ජාලය ඔස්සේ සෙවීම් කර තිබෙනවා. එහෙම වෙන්නේ චීන සංස්කෘතිය තුළ මකරුන් අධිකාරියේ සහ ගෞරවයේ සංකේතයක් විදිහටත් සලකන නිසා. මේ මකර වසර ආරම්භයත් සමග චීන ජනතාව විවිධ උත්සවවලටත් එක්වනවා. ඒ අතරින් ඉහළින්ම පවත්වන උත්සවයක් තමයි උද්‍යාන පහන් කූඩු ප්‍රදර්ශනය. මකරුන් තේමා කරගත් විවිධ පහන් කූඩු මෙහිදී ප්‍රදර්ශනය කරනවා. පෙබරවාරි 10 වනදා ආරම්භ වන උත්සවය දින 40ක් පැවැත්වෙනවා. 2008 දී ජාතික අස්පර්ශනීය සංස්කෘතික උරුමයක් විදිහට නම් කරපු මේ උත්සවය මෙවර පැවැත්වෙන්නේ 29 වෙනි වතාවට. වසර 2000කට වඩා පැරණි පුරාවෘත්ත නියෝජනය කරමින් පහන් කූඩු පොකුරු විදිහටයි ප්‍රදර්ශනය කරන්නේ. චීන මකර නැටුමත් මේ අංග අතර සුවිශේෂයි.